ආයි බෝවන් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ හය ශ්‍රේණියේ නර්තන විෂයයට අදාළ පාඩමක් වන විකල්ප වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරමු යන පාඩමයි. ඉතින් දුවේ පුතේ මේ පාඩම ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන නිපුණතා තමයි සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ හා විකල්ප වාද්‍ය උපකරණ හඳුනා ගනිමින් වාදන කුසලතා ප්‍රදර්ශනය කරයි. නිපුණතා මට්ටම විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණය කරයි. ක්‍රියාකාරකම විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණය කරමු. විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණය කිරීමේදී අපට ලැබෙන ඉගෙනුම් ඵල. විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණයට සුදුසු ද්‍රව්‍ය තෝරයි. විවිධ ශබ්ද හා නාද නිපදවිය හැකි විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණය කරයි. අන් අයගේ නිර්මාණය අගයමින් අදහස් දක්වයි. තම නිර්මාණ පිළිබඳව අන් අය දක්වන අදහස් වලට ගරු කරයි. විකල්ප වාද්‍ය භාණ්ඩ හැඳින්වීම. අප විසින් ඉවතලන ද්‍රව්‍ය භාවිතා කර හඬක් නිපදවා ගැනීම සඳහා සරලව භාවිතා කළ හැකි සරලව සකස් කරගත හැකි උපකරණයකි. පරිසරයෙන් ලබාගත් ද්‍රව්‍ය හා නිර්මිත ද්‍රව්‍ය භාවිතා කරමින් විකල්ප වාද්‍ය උපකරණ නිර්මාණය කරගත හැක. අපි දැන් හඳුනා ගනිමු විකල්ප වාද්‍ය උපකරණ කීපයක්. එක්ස්රේ රබාන, දඬු බෙරය, චල් වලල්ල, පැපුල් බට නලාව, ගොක්කල නලාව, බැලුන් රබාන. ඊළඟට මම ඔයාලට කියා දෙන්න යන්නේ විකල්ප වාද්‍ය භාණ්ඩ කීපයක් සාදා ගන්න ආකාරයයි. අපි බලමු කොහොමද මේ භාණ්ඩ හදාගන්නේ කියලා. ටින් බෙරය. හිස් ටින් එකක්ගෙන පියන වසා ලී කෝටුවකින් තට්ටු කිරීමෙන් හඬ නිපදවා ගත හැක. උණ බට බෙරය. අඩියක හෝ අඩි දෙකක ප්‍රමාණයේ උණ බටයක් කපා ගන්න. එහි මැදින් එනම් ලීයේ හරස් අතට පළල අඟලක පමණ ප්‍රමාණයටත් දිග අඟල් පහක පමණ ප්‍රමාණයටත් තීරුවක් කපා අයින් කරන්න. මෙයට කෝටුවකින් තට්ටු කිරීමෙන් හඬ නිපදවී. එක්ස්රේ බෙරය. එක්ස්රේ කොළයක්ගෙන ලීපටි වලින් සකස් කරන ලද රාමුවකට සවි කර ගන්න. මෙයට කෝටුවකින් තට්ටු කිරීමෙන් හඬ නිපදවා ගත හැකිය. සොලවණය. ප්ලාස්ටික් බීම බෝතලයක් හෝ වතුර බෝතලයක්ගෙන එහි භාගයක් පමණ මදටියට දමන්න. මදය ඉවත් කරන ලද පොල් ගෙඩියක්ගෙන එයට කුඩා ගල් කැට හෝ බයිසිකල් බෝල දමා සිදුර වැසෙනසේ ලී මිටක් සවි කර ගන්න. තවත් ඔයාලට පුළුවනි දුවේ පුතේ, මදටිය ඇට වෙනුවට සියඹලා ඇට, උලිඳ ඇට වගේ ඇට වර්ගත් භාවිතා කරන්න. දැන් අපි බලමු දුවේ පුතේ ටොනික් මූඩි චල් වලල්ලක් හදාගන්න විදිය. ටොනික් මූඩි කීපයක් ගෙන ඒවා පැතිලි වනසේ තලා ගන්න. තලාගත් මූඩි මැදින් සිදුරක් විදින්න. දැන් කම්බියක් ගෙන මූඩි එකින් එක අමුණන්න. කම්බිය එකට එකතු කර ගැට ගසන්න. විකල්ප වාද්‍ය භාණ්ඩ වලින් හඬ උපදවා ගන්න කොහොමද කියලා ඊළඟට අපි ඉගෙන ගනිමු. ඇතිල්ලීමෙන්. ටින් පියන් දෙකක් එකට ඇතිල්ලීමෙන්, ගල් කැට දෙකක් එකට ඇතිල්ලීමෙන්, ටින් එකක් හෝ පොල් කටුවක් බිම ඇතිල්ලීමෙන්, රිජිෆෝම් කැබලි දෙකක් එකට ඇතිල්ලීමෙන්.
සෙලවීමෙන් ටින් එකකට ගල් කැට වැලි දමා සෙලවීම එක්ස්රේ කොළ සෙලවීම පොල් ගෙඩියේ මදේ ඉවත් කර එයට ගල් කැට දමා සෙලවීම ටොනික් පියන් වලල්ල සෙලවීම තට්ටු කිරීමෙන් ලී දෙකක් එකට තට්ටු කිරීමෙන් එක්ස්රේ කොළයට තට්ටු කිරීමෙන් ලී පෙට්ටි ප්ලාස්ටික් කෑන් වලට තට්ටු කිරීමෙන් උණබට කැබැල්ලට තට්ටු කිරීමෙන් හැඳි දෙකක් එකට තට්ටු කිරීමෙන් පිඹීමෙන් ගස්ලබු දණ්ඩේ මුල් කෙළවරට ඉටියෙක් දමා පිඹීම ස්ලෝන් බටයක සිදුරු සකසා බට නලාවක් මෙන් සකස් කර පිඹීම ගොක්කොළ වලින් සකසන ලද ගොක්කොළ නලාව පිඹීම දුවේ පුතේ මේ විකල්ප වාද්‍ය උපකරණ මගින් අපට විවිධ අවස්ථා නිර්මාණය කරගන්නත් පුළුවන් පෙරහැර අවස්ථාවන් සමූහ වාදන අවස්ථාවන් ගීත අනුවාදන අවස්ථාවන් අවට පරිසරයේ ඇසෙන විවිධ ශබ්ද අපි දැන් බලමු දුවේ පුතේ අවට පරිසරයෙන් ඇසෙන විවිධ ශබ්ද විකල්ප වාද්‍ය භාණ්ඩ භාවිතා කරමින් උපදවා ගන්න කොහොමද කියලා වැසි දිනයක් ගත හොත් සුලම් හැමීම එක්ස්රේ කොළ වැනීම ගෙම්බන් කෑ ගැසීම පොල් කටු දෙකක් ගෙන මුහුණත එකට ඇතිල්වීම වීදුරු දෙකක් ගෙන එහි අඩි දෙක එකිනෙක ගැටීම අකුණු ගැසීම හා ගෙරවීම හිස් බැරලයක් ඒමේ අත පෙරලීම වැසි පොද වැටීම ප්ලාස්ටික් බෝතලයකට අඩක් මදටිය පුරවා සෙමෙන් මිරිකීම දුවේ පුතේ මේ තියෙන්නේ අපි දැන් මෙතෙක් වෙලා සාකච්ඡා කළ පාඩමෙන් ප්‍රශ්න කීපයක් ඔයාලට පුළුවන් දැන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න